ආයුබෝවන් සුබ දවසක්. අද මම ධීවර ක්‍රමයට කොහොමද බලජාඩි හොද්ද හදන්නේ කියලා මම ඕගොල්ලන්ට කියලා දෙනවා. එහෙනම් ඉතින් බලජාඩි හොද්දත් එක්ක පොල් මැල්ලුමට ඔබ කියන්න යන්නේ කාලා බලමු කොහොමද. ජාඩි සෝල්ටඩ් ෆිෂ් වලින් හදන හොද්ද ඔයගොල්ලෝ කාලා තියෙනවද? බලජාඩි තියෙනවා, සූඩ ජාඩි තියෙනවා, විවිධ ජාඩි වර්ග තියෙනවා. මම වීඩියෝ වලින් මම ඔයගොල්ලන්ට පෙන්නලා තියෙනවා ජාඩි හදන විදියවල්. අද මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ බලජාඩි හොද්දක් හදන විදිය. අද අපිට මේ ජාඩි හොද්ද හදාගන්න අපිට ඕන කරන ප්‍රධාන වශයෙන් මේ බිලින් ඕන කරනවා. ඒ වගේම අවුමිරිස්, ලූණු, සුදු ලූණු, රම්පෙකරපිංච, දෙහිගෙඩියක්, පොල් බෑවක, කිරි, ඉඟුරු, ගම්මිරිස්, සියඹල සහ මිරිස් කුඩු. ඒ වගේම බලජාඩි. මේ පේනව නේද? පුදුම සුවඳක් තියෙන ජාඩි ජයගේ ජාඩි. ඕගලන්ට මම මෙතන මෙන්න මෙහෙම නම්බර් එක දාන්න කතා කරලා ජයසාන්තගේ මේ සුපිරි බලජාඩි වර්ග තියෙනවා, වර්ග කිහිපයක්ම තියෙනවා. ඕගලන්ට ජාඩි සම්බෝලක් තියෙනවා. ගොඩක් දේවල් එයාගේ මිලදී ගන්න පුළුවන්. ඔන්න දැන් අපි ඉස්සෙල්ලා ඕගලන්ට පෙන්නපු ඒ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික ඔක්කොම අපි දැන් කපා කොටා ගත්තා. පොල් කිරි ටික මිරි කළා, කිරි හදාගත්තා. දැන් අපි මේ බලන්න මේ ජාඩි හොද්ද හදාගන්න ඉස්සෙල්ලා මේ ජාඩි කෑලි ලොකුයිනේ, මේ කුඩා කෑලි වලට කපා ගන්න ඕන. ඒ වගේම මේක කපා ගත්තට පස්සේ වතුර දාලා මේකේ ලුණ යවන්න ඕන. මේ බලන්නකෝ, මේ තියෙන්නේ. දැන් හොඳට මේ අපි කුඩා කෑලි වලට කපාගත්තු ජාඩි ලුණු ගතිය හොඳට දැන් මේ වතුරට හොඳට උරාගෙනයි තියෙන්නේ. සේ අපි එකපාරක් මෙන්න මේ විදියට කරගමු. මේ ජාඩි අතට අරගෙන කෑලි පොඩි වෙන්නේ නැතුව යන්න හොඳට මෙහෙම මිරි කළා මේ අප්පල්ලට දාගන්න ඕන. මෙන්න මේ විදිහට වතුර මිරි කළා දෙපාරක් විතර අප්පල්ලේට දාගන්න ඕන. ජාඩි කෑලි මේ කැඩෙන්නේ නැති වෙන විදිහට තමයි මේ වැඩේ කරගන්න ඕන. තව දෙයක් කියන්න තියෙනවා, අපි ලුණු ගතිය පොඩ්ඩක් චෙක් කරන්න ඕන. ඒ කියන්නේ මේ ජාඩි අප්පල්ලේට දැන් වතුර දාලා ලුණු මේකේ ලුණේ යවන්න වතුර දැම්මට පස්සේ අපි පොඩ්ඩක් මේකේ මේ ලුණු ගතිය වතුරේ දැනෙනවා. ගොඩක් ලුණු දැනෙනවා නම් තව පාරක් හොද ගන්න ඕන. සාමාන්‍ය ලුණු ප්‍රමාණයක් දැනෙනවා නම් ආයි හොදන්න ඕනේ. මේක උයනකොට ලුණු පාවිච්චි කරන්නේ නැහැ. මොකද ජාඩිවල උපරිමයට ලුණු තියෙනවා. මොකද ජාඩි කියන්නේ සෝල්ටඩ් ෆිෂ්නේ. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මේකේ හොඳ ලුණක් තියෙනවා. ඒ හින්දා අපි නැවත ලුණු පාවිච්චි කරන්නේ නැහැ. මේ භාවිතයට ගන්න ජාඩි හෝ කරවල හෝ ඒ වගේ දේවල් වල ලුණ වැඩි නම් ලුණු යවා ගන්න පොල් වතුරේ දාලා තිබ්බමත් ඉක්මනට ලුණ යනවා. ඒ වගේම තව ක්‍රමයක් තියෙනවා. උණු වතුරට සීනි දිය කරලා පොඩ්ඩක් සීනි හැන්දක් දෙයක් දාලා දිය කරලා ඒ උණු වතුරේ ජාඩි ටික පෙඟෙන්න ඇරියම ඉක්මනට ලුණ යනවා. මේ ක්‍රම වලටත් ලුණ යවා ගන්න පුළුවන්. සාමාන්‍ය ක්‍රමය තමයි සාමාන්‍ය ඇල් ජලයේ පෙඟෙන්න ඇරලා ලුණ යවන එක. දැන් අපි ලුණු ටික යවාගත්තු ජාඩි තමයි මේ තියෙන්නේ. දැන් අපි මේකෙන් මේ බල ජාඩි හොද්ද හදන්නයි යන්නේ. අපි බලමු කොහොමද වැඩේ කරන්න කියලා. දැන් අපි අඩුවෙඩිය ටික ජාඩි අප්පල්ලට දාගන්නයි යන්නේ. ඊළඟට වතුර ටිකක් දාගන්නවා. ඊළඟට අපි රම්පේ කරපිංච ටිකක් දාගමු. ඊළඟට අපි මේක හොඳට මේ අපි දාගත්තු දේවල් ටික ජාඩියකට තැවරෙන්න පොඩ්ඩක් අතින් කලවම් කරගන්න ඕන. අපි මේ සියලු දේ එකට දාගත්තු මේ ජාඩි හොද්ද හදන්න ලෑස්ති කරගත්තු මේ ඇතිලිය ලිපේ තියාගන්න යන්න. ජාඩි හොද්ද හොඳ පදමට නටාගෙන ඉන්නේ. මේ බලන්නකො පොඩ්ඩ. හොද්ද
මුද්ද නටාගෙන ඉන්නේ. දැන් අපි මේකට කිරි දාගන්න යන්නේ. පුරන්න මුලිය වහ ගන්නවා. පොඩි වෙලා තියෙන්නේ කියලා බලමුකෝ. එන්නකෝ. මේ බලන්න කොහොමද නටාගෙන එනවා. නියම පදමට දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක රස බලලා මේකේ ලුණු ඇඹුල් පොඩ්ඩක් බලා ගන්න ඕන. මේකට ලුණ වැඩි නම් කිරි ටිකක් නැවත එක් කර ගන්න ඕන. අපි ටිකක් රස බලමු. නියම පදමට තියෙනවා. අපි දෙහි ටිකක් දාගමු මේකට. ඇඹුලෙන්. ඇඹුල දාගන්න යන්න. දැන් අපි දෙහි එකක් දාගත්තා. දැන් හොඳ පදමට පොද්ද ඇදලා තියෙන්නේ. දැන් ඉතින් අපිට මේකට වගකියන්න තමයි තියෙන්නේ. ජාඩි හොද්දත් හදලිවරයි. අපි ජාඩි හොද්දත් එක්ක කන්න, බල ජාඩි හොද්දත් එක්ක කන්න සුපිරියටම ගැලපෙන කෑමක් තමයි පොල් මැල්ලුම. පොල් මැල්ලුමකුත් හදාගන්න. ඉතින් බලජාඩි හොද්දත් එක්ක පොල් මැල්ලුමට වග කියන්නයි යන්නේ. කාලා බලමු කොහොමද කියලා. ඉස්සරින්ම ජාඩි කෑල්ලක් කාලා බලමු. ඕගොල්ලන්ටත් ආ. කියන්න වචන නෑ ඉතින් මේ ගැන. මේ දීවර ක්‍රමයට හදපු බලජාඩි හොද්ද. මේවල රසවල් ඉතින් කාලම බලන්න ඕන. දීවර ගම්මාන වලට එන්න ඕන මේවල රසවල් කාලා බලන්න. ගෙදරදි ජාඩි ටිකක් අරගෙන හදලා බලන්න. ජයයට කෝල්ලයක් දෙන්න ජාඩි ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ජාඩි කෑල්ලක් දාලා ඉස්සරින් වත් එක්ක විතරක් කමු. ඊට පස්සේ පොල් මැල්ලුමත් එක්ක. මේ වගේ කෑම රජ බොජුන්. දීවරයන්ගේ රජ බොජුන් තමයි මේ. කතා කරන්න දෙයක් නැහැ. මේ ගැන කිසි වචන කතා කරන්න දේවල් නැහැ නේද? එහෙලන් යාළුවනේ, දීවර කර්මාන්තය අහුමුණු සොයන විශ්ව ටියුබ නාලිකාවේ තවත් මෙවන් රසවත් කෑමකින් යළිත් දවසක හමු වෙනවා. ඔබ සැමට ජය වේවා.